මේලාවේ සම්බන්ධ කරගන්නවා ජෙනරාල් ශංසිල්ලා මැතිතුමන්, එතුමා ආරක්ෂක මාණ්ඩික ප්‍රධානියා, ඒ වගේම තමයි යුද හමුදාවේ යුද හමුදාපතිතුමන්. ආයුබෝවන් ඔබතුමන්ට සුබ දවසක්. ආයුබෝවන් සුබ දවසක් බුද්ධික සහ දිනෝත්සව. ආයුබෝවන් ඔබතුමන්ට. අපි කැමති මැතිතුමනි දැනගන්න මේ දවස්වල විවිධ කතා පැතිරෙනවා මේ කොහොමද ව්‍යාප්තිය අපිට පාලනය කරගන්න පුළුවන් වෙන්නේ සහ එන්නත් කරන්නේ පිළිබඳවත් විවිධ කතා පැතිරෙනවා. අපි කැමතියි ඔබතුමාගෙන් කෙලින්ම අහලා මේ පිළිබඳව දැනගන්න. අද දවසේදී තොරතුරු තත්ත්වයන් කොහොමද කියලා දැනගන්න කැමතියි කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන්. දැන් වෙච්ච අයවලුන් නිවෙස්වල සිටින බවට වාර්තා වුණා. ඒ පිළිබඳව අපි පොඩි සමීක්ෂණයක් කරන්න ලැබුවා. මේ අනුව දැනට ගම්පහ කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම අපි මේ අතරින් නිවෙස්වලට වෙලා එක්තැනව සිටිනවා. ඉතින් යම් කිසි අයවලුන් මැලිකමක් දක්වනවා ඒ ආවන පුද්ගලයන් උස්සගෙන එන්න නැත්නම් රැගෙන එන්න එන්නත් කරන මධ්‍යස්ථාන. නමුත් අපි ඔබ දකින්න ඇති එන්නත් කරන මධ්‍යස්ථානවලට වාහනයකින් ආවත් අපි යුද හමුදාවේ ගිහිල්ලා මේ ආකාරයෙන් ඩ්‍රයිව් ත්‍රූ වගේ ක්‍රමවේදයකට එන්නත් කරන්නේ දැන් මාස දෙකකට පමණ ප්‍රථම ආරම්භ කරන්න ලැබුවා. නමුත් ඒ ආකාරයෙන්වත් එක්කන් එන්න බැරි අයවලුන් ඉන්න බවට වාර්තා වුණ හින්දා තමයි ඊයේ මම උපදෙස් ලබා දුන්නා යුද හමුදාවෙන් අද සිට ජංගම එන්නත් කරන සේවාවක් ආරම්භ කරන්න යන උදෑසන යුද හමුදා මුලස්ථානයේම වාහන ගෙනල්ලා එයාලුන්ට කතා කළා. මම උදෑසන බලාපොරොත්තු වෙන උදෑසන 10න් පසුව නිවෙස් වලට ගිහලා ඊයේ රාත්‍රියේම අපි ඒ අය සොයාගෙන ඔවුන්ගේ නිවෙස් වලට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. අපි මේ ආකාරයෙන් අද දිනේ පැමිණෙනවා කියලා වෙලාවක් දුන්නා. ඉතින් අපි අපේ ඒ දේ අපි කරනවා. මීට අමතරව යම් කිසි කෙනෙක් මගහැරලා ඉන්නවා නම් අපි ජනතා ඉල්ලා සිටිනවා. විශේෂම කොළඹ දිස්ත්‍රික්කයේ මේ දේ දැනට පටන් ගන්න අපි අනිත් දිස්ත්‍රික් වලටත් මේක අපි අරන් යනවා. ඉතින් ඕනම පුද්ගලෙක්ට එහෙම තියෙනවා නම් අපහසුතාවයක් කියන්න දුරකථන අංක ලබා දුන්න මම දැක්කා දිනුෂ. අපි ඒ ආකාරයෙන් පැමිණලා අපි එන්නත් කරන්න සැදී පැහැදී සිටිනවා. අපේ අවශ්‍යතාවයේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න ජනතාව කොවිඩ් වලින් ආරක්ෂා කරගන්න නම් අත්‍යවශ්‍ය කාරණේ එන්නත් කරන්නේ කිරීමේක කළ යුතුයි. ඊටත් අමතරව බුද්ධික සහ දිනුෂ රටේ ජනතාවට ඔබ වැනි මාධ්‍යවේදීන්ගේ මෙවැනි වැඩසටහන්වලින් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් ඔබ එන්නත් කරණයට යොමු වෙන්න කියන එක තාමත්ම වැදගත් වෙනවා. අපි දකිනවා මීයනවලුන්ගෙන් බහුතරයකටත් අධික සංඛ්‍යාවක් එන්නත් ලබාගෙන නැති අයවලුන්. නමුත් එක එන්නතක් ලබා ගත්තා කියලා අනේ මං දැන් සම්පූර්ණ ආවරණය වුණා කියන එකත් සම්පූර්ණ වැරදි මතයක්. එක එන්නතකින් කවදාකවත් ආවරණය වෙන්නේ නැහැ. ඔබ දෙවැනි එන්නතත් අරගෙන සති 3ක් 4ක් පමණ යනතෙක් ඔබ තව දුරටත් අවදානම් තත්ත්වයක ඉන්න කියන එකත් තේරුම් ගත යුතු තත්ත්වකුත් තිබෙනවා. ඉතින් සමහර පුද්ගලයන් අපිට ඊයේ වාර්තා වුණා කොවිඩ් කමිටුවේදී මේ එන්නත ගහගෙන ආපු දවසේම පාටි එකක් දැම්මා කියලා දෙවැනි එන්නත ගත්තා කියලා ගෙදර එහෙම කොවිඩ් කණ්ඩායමක් හැදිච්ච කණ්ඩායමකුත් වාර්තා වෙනවා. ඉතින් ඒකින්ද මෙවැනි තත්ත්වයන් වලින් මිදී සිටින්න කියලා ඉල්ලා සිටිනවා. අනිවාර්යයෙන්ම නිවසෙන් පිටතට පැමිණෙනවා නම් මුව ආවරණය පළඳාගෙන පැමිණිය යුතුමයි. කෙසේ හෝ අපි විශේෂයෙන්ම මේ ආයතන ප්‍රධානීන්ටත් දැනුම් දීලා තිබෙනවා හැකිතාක් දුරට අවම කරගන්න අත්‍යවශ්‍ය අයුරු පමණක් රාජකාරී රැගෙන ඇවිල්ලා මේ දවස්වල තිබෙන කොවිඩ් තත්ත්වයේ තේරුම් අරගෙන අවම සංඛ්‍යාවකින් කාර්යාල වැඩ කරන්න කියලා. ඒත් එක්ක පළාත් වලින් පිට පළාත් වල තමුගේ කාර්යාල තියෙන වෙනත් පළාතක නම් එවැනි අයවලුන් ගෙන්නා ගැනීමෙන් වළකින්න. මොකද පළාත් අතර සංචාරණ අපි සම්පූර්ණයෙන් නැති කරන්න ඕන තත්ත්වයක දිනවා. අත්‍යවශ්‍ය සේවා හැරුණු කොටගෙන ඒ තත්ත්වයට උදව් කරන්න ජනතාවගෙන් අවසන් වශයෙන් ඉල්ලන්නේ අපි ජනතාව එක්රාශි වෙන තැන්වලට යෑමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින්න කියන එකත් අපි තාමත් ඕනකමින් කියනවා. හොඳයි, බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණා ජෙනරාල් ශවින්දු සිල්ලම් එතුමන්, එතුමා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා, ඒ වගේම තමයි කොවිඩ් කාර්යසාධක බලකාය ප්‍රධානියා විදිහට කටයුතු කරනවා. අපි යුද හමුදාපතිතුමන් විදිහට එතුමා කරපු රාජකාරිය සහ අපිව දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධ වුණාට. හරි දේ හරියටම දැනගන්න පත්තරමේන්තුව රටගෙන දකින පුවත් පිටු අතරින් බුද්ධික වික්‍රමාදිත සමග